ප්‍රදේශයේ ජාතීන් අතර සාමයේ සතුට සමගිය සමගින් විහාරස්ථාන දියුණු කරන කටයුතු කරන්නට කටයුතු කරන උන්වහන්සේට එම විහාරස්ථාන පහේදීම ආරක්ෂාව සඳහා මේ පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම මම විශේෂයෙන්ම අමරපුර ශ්‍රී සද්ධම්ම යුත්තික නිකාය හැටියට අගය කරනවා. ඒ පමණක් නෙවෙයි මේ අද විහාරස්ථාන 14කටම මෙවන් පූජා ඔප්පු බාර දෙමින් කරන මේ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳව විශේෂයෙන්ම අගමැතිතුමනි ඔබතුමාට අපේ ආශිර්වාද කරනවා. තාම ඓතිහාසික අවස්ථාවකට මේ මහා පින්කම එකතු වන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස අප කැප වුණු අපේ ඉතිහාසයේ පුරා වූ රාජ්‍ය පාලනයන් හායට තර්ජනය කරන්නට ආපු අවස්ථාවල් වලද එය පසුබැස්වීම සඳහා අපේ විහාරස්ථානවල මහා සංගරුවන ඉටුකළ මහා දෑ එසේ ආරක්ෂා කොට ඉදිරි පරම්පරාවන්වලට දායාද කිරීමේ මහඟු පින්කමකට තවත් අවස්ථාවක් හැටියට අපි මේ සලකනවා. අති පූජනීය නායක ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලක්වීමට වැඩම කළ අවස්ථා කිහිපය මතද ඉන් පසු අප රටට සම්බුද්ධ ශාසනයේ බුද්ධ මාර්ගය අවබෝධ කරදීම සඳහා සංගරුවන විවිධ අවස්ථාවල් වල ශාසනික මෙහෙවලට නායකත්වය දෙමින් ඉතිහාසය පුරා ඇති කළේ ඓතිහාසික ශිෂ්ටාචාරය අප උතුම් ජාතියක් ලෙස ලොව අතර අසම සම ලෙස පිණිසින්න පුළුවන්කම ලැබුණා. නායක හාමුදුරුවෝ සඳහන් කළ ආකාරයටම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ දිනේ සිට ශාසනික කටයුතු වඩාත් ශක්තිමත්ව පිහිටවීමට රජදරුවන්ට පුළුවන්කම ඇති වුණා. ධර්මාශෝක මහරජතුමා සම්බුද්ධ ශාසනයේ අවබෝධ කරගත් පින්වතෙක් හැටියට තම පුත්‍රරත්නය මිහිඳු මහතාන් වහන්සේ සිරිලකට වැඩම කළා. අද දිනේ සාංචියේ මහා විහාරය උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය වුණු උපන් බිම සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තැන්පත් කළේ පුණ්‍ය භූමිය විශාල පින්කම් මාලාවක සතියන්තේ පුරා සිදුවෙන අවස්ථාවයි. ඒ දිනේම මේ කටයුත්ත යොදා ගැනීමට ගරු විදුර වික්‍රමනායක මැතිතුමාගේ මඟ පෙන්වීමත් අමාත්‍යංශ ලේකම්තුමා ගත් පීවර ඒ නිසාම තවත් සුවිශේෂ බවට පත්වෙනවා. ඉතිහාසය පුරා සම්බුදු සසුන ආරක්ෂා කරන්නට ඒ වෙනුවෙන් ඉදිවුණු ප්‍රහාර රාජනන් වහන්සේ වාගේම විහාරස්ථාන වටා ඇතිවුණු මහා ශිෂ්ටාචාරය අපේ රුමේ ලෙසයි අපි සලකන්නේ. ඒ වෙනුවෙන් නායක ස්වාමීන් වහන්සේලා සඳහන් කළ කරුණු
සමග එකඟ වෙමින් එය තවත් පෝෂණය කරන්න ශක්තිමත් කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය යටතේ තවත් ආණ්ඩු ක්‍රමය බැඳී සිටිනවා. රාජ්‍ය නායක නායිකාවන් මුළු මහත් රාජ්‍ය තාන්ත්‍රයම එසේ බැඳී සිටිනවා. මාර්තු දෙවෙනිදා 1815 අපේ රට සුදු පාලකයන්ට යටත් වුණු දවසේ එදත් කතිර කොඩය බිම හෙලන්නට ඉදිරිපත් වුණු වාරිය පොළ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේගේ පරම්පරාව අදත් ඒ ජාතිය වෙනුවෙන් ආරක්ෂා කළ යුතු සම්බුද්ධ ශාසනයට එදා පොරොන්දු වී සුදු පාලකය කඩ කළ ඒ පොරොන්දුව දිහා බලාගෙන එලෙස හඬ නගමින් කියා පාණ්ඩ ඉදිරිපත් වුණු ක්‍රියාවලිය අද රට සීපත් කරනවා. අපේ ආණ්ඩුකාරතුමා මෙතන සිටිනවා, ටිකිරිකොබ්බැක් අඩුව මැතිතුමා නායක හාමුදුරුවෝ සඳහන් කළ විදිහට අපේ ගම්බිම් පෝෂණය කොට ස්වාධීන සම්පෝෂිත ශක්තියක් ඇති කළ ජාතියක් බවට එය ගොඩනගාගත් මිනිස් ශිෂ්ටාචාරය මිනිසාට පමණක් නොව සතා සිවපාවට ගස්කොළන් වලටද ඇති කළ ඒ ශිෂ්ටාචාරයක උතුම් බව ලොව මවිත වුණු අධ්‍යයනය තවම හමාර නොවී කෙරීගෙන යන බව ඔබ වහන්සේලා දන්නවා. එය ලෝපුරා ජාතීන් අතර අප දිහා බලන උතුම් අවස්ථාවයි. එහි කේන්ද්‍රව මඟ පෙන්වන බුද්ධ ශාසනය එලෙස පෝෂණය කරමින් පවත්වාගෙන යන්නට මහා සංගරුවනය යෙදීන ක්‍රියාවලිය වෙනුවෙන් අවශ්‍යාරක්ෂාව පෝෂණය හා පැවැත්ම හා සංවර්ධනයට අපට ලබා දී හැකි සෑම කටයුත්තකටම අපි කැපවී තිබෙන බව රජය වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි. නායක හාමුදුරනේ, තාම ඒ කටයුතු 815 සුදු පාලකයන් ඇවිල්ලා අවුරුදු 150ක් නතර වෙලා 175කට පෙරාතුව අපිට නිදහස ලබා දුන්නා. තව මාස දෙකකින් ඒ නිදහසේ 75 වෙනි සංවත්සරයට අපි පානගනවා. ඔබ වහන්සේ සඳහන් කළ කාරණාව සිහිපත් කරනවා. විදුර වික්‍රමනායක අපේ අමාත්‍යතුමත් අපේ ගරු මන්ත්‍රීතුමලා සියලු දෙනා දන්නවා 1815 පස්සේ 1818-48 කැරැල්ලට ද විරෝධතාවයට නායකත්වය දුන්නේ මහා සංගරුවනයි. ඒ නිසා සුදු ආණ්ඩුව අපේ ගම් නියම් ගම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ නීතිය සම්පාදනය කළා. ඒ නිසා අපේ ගම් 113,000,000 විහාර වලට අයිති භූමිය අපට අහිමි වුණු බව සම්බුද්ධ ශාසන වාර්තාව සටහන් කරනවා. අපේ රටේ පළවෙනි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනනායක මැතිතුමා එයට සාක්කි දෙමින් පළවෙනි සාක්කි කරුවන් අතරට එක් වෙලා කියනවා, මගේ ඇසින් දුටුවා උඩරට ගම්වල මහජනයා බොහොම දුබල තත්ත්වයට පත් වෙලා ගමන් කරමින් ගම් නියංගම් අතහැර ගමන් කරමින් සිටියා ඒ නිසාමයි කියලා. ඒ කොමිසම ඉදිරියේ දුන් සාක්කියේ ඒ වැදගත් කරුණු සම්පූර්ණ කර ගැනීමට අද දින වෙන විටත් අප අපොහොසත් වී තිබෙනවා. ඒ නිසා නායක ස්වාමීන් වහන්සේලා සමග අපට යථාර්ථවාදීව අද තිබෙන ප්‍රායෝගික තත්ත්වයන් තුළ එය එලෙස නිවැරදි කර ගැනීමට පුළුවන් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තවමත් 100,000,000 එසේ නිදහස් කරන්න පුළුවන් බව දැනටමත් ඒ තොරතුරු ලබා ගනිමින් ඒ ගම් සඳහා යළිත් ශක්තිමත් කරන්න ලබා දීමේ ඕනෑකමට අපි කැපවී සිටිනවා. මම මේ සඳහන් කළේ වැනි නිවැරදි කිරීම ඇති කරමින් ශාසනය පෝෂණය කිරීමට වාගේම අපි සම්බුද්ධ ශාසනය පැවැත්ම තිරස්ථිතිය පිණිස ඇති කළ යුතු ක්‍රියාවලියේ
ප්‍රධාන කටයුත්තක් හැටියට ලබා දී හැකි සෑම සහයෝගයකටම රජය පමණක් නොව අප රටේ පින්වතුන් හැම දෙනාම දායක වෙමින් එම කර්තව්‍ය ඉටු කරමින් තිබෙන කාල පරිච්ඡේදයේ විහාරස්ථාන ගණනාවකට පූජා හමුවීම බවට පත් කරන්නට රටේ නීතියේ ඇති පනත අනුව පියවර රාශියකට අවතීර්ණ වෙලා තිබෙනවා. අද දිනේද ඒ පියවර තවත් අධිෂ්ඨානයක් ඇතුව මෙසේ පැවිරීම නීතිගත කෙටුම්පතක් පමණක් නොව ඒට වඩා ගමන් කළ හැකි අනාගතයකට ක්‍රියා කිරීමට හැකි මගක් වැඩපිළිවෙලක්ද රජය විසින් සම්බුද්ධ ශාසනය සම්බන්ධ ගරු අමාත්‍යතුමා හා අදාළ දෙපාර්තමේන්තු විසින්ද ඉටු කරනවා ඇති. ඔබ වහන්සේලාගේ එම ප්‍රාර්ථනාවන් පමණක් නොව රටක් වැටියට රටවැසියාගේද ඒ ප්‍රාර්ථනය මුදුන්පත් කිරීමේ ක්‍රියාබලියට එලෙස කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රාජ්‍ය නායකයන් සැම දෙනා මේ පනත හා සමාන අන පනත් මගින් පූජා භූමි බවට පත් කළ අපේ රටේ ඓතිහාසික සිද්ධස්ථාන එලෙස සංරක්ෂණය කිරීම, දියුණු කිරීම, සංවර්ධනය කිරීම අපරට ජනතාවට මෙන්ම ලොව එය අවබෝධගෙන සොයා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවටද අවශ්‍ය පහසුකම් ලබා දීමේ කර්තව්‍ය ඉටු කිරීමට පියවර ගත්තා ලෙස රජයේ විසින්ද අද දිනේද මේ ගත්තා වූ පියවර තුළින් එම අවශ්‍යතාවයන් සංවර්ධනයන් පෝෂණය කිරීම සඳහා ක්‍රියා කිරීමට කැපවී සිටින බව සඳහන් කරන්නට කැමතියි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය මෙම කර්තව්‍යයට ආශිර්වාද කරමින් එතුමා මේ කර්තව්‍යයට බුද්ධ ශාසන ඇමතුමා සමග අග්‍රාමාත්‍යවරය හැටියට මට එක්ව කටයුතු කරන්න කියලා පැවරුවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරය හැටියට මේ මහඟු පින්කමට එක්වන්නට පුළුවන් වීම අතිශයින්ම අපේ රජය අපේ මාතෘභූමියේ ආරක්ෂාවට අපේ රටේ නිදහස හා ස්වාධීනත්වයට ස්වෛරී භාවයට ඒ වාගේම ඒකීය භාවයට ඔබ වහන්සේලාගේ ක්‍රියාත්භාවය තුළ ශක්තිය ලැබෙනු ඇති බව තරයේම ගැඹුරෙන්ම විශ්වාස කරනු. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රටට පමණක් නොව අපි ලොවට දායාද කළ හැකි උත්තම දේයි ශ්‍රී ලංකාව. තේ රබර් පොල් ඇගලුම් හෝම් දෙවල් නෙමෙයි. උත්තම දායාදය ලොවට දායාද කරන්න පුළුවන් වන්නේ සම්බුද්ධ ශාසනයේ බුද්ධ වචනය ලොව පුරා ගෙන යාමට පුළුවන් වීමේ මගයි. ඒ නිසාමනේ නායක හාමුදුරනේ මම කාල වේලාව ගන්නෙ නැහැ. ඒ නිසාමනේ ඇමරිකාවේ මවුන්ට් බැටන් කියන යුද්ධ සෙනවියා ලංකාවට ඇවිත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කළේ ඒ උතුම් බව අවබෝධ කරගෙන ඒ උතුම් භවෙන් ඇති කළ හැකි මහා පින්කම වස්තුව මිනිස් වර්ගයාටම ඇති කරදීමට කටයුතු කිරීම සඳහායි. එවැනි උදාහරණ වලින් පිරුණු සසුනේ ආරක්ෂාවට අපට ගත හැකි සෑම පියවරකටම අප එක්ව කටයුතු කරමු. නායක හාමුදුරුවෝ වහන්සේලාගේ අදහස් අනුව ඒ වාගේම පුරාවිද්‍යා හා අනිකුත් දෙපාර්තමේන්තු ලේකනාරක්ෂක තොරතුරු මත තවත් සංවර්ධනයට මේ කේන්ද්‍ර විහාරස්ථානවල කටයුතු සිදු කරන්න මේ වැඩපිළිවෙල ඉදිරියට තවත් අඩියක් කරා ගමන් කරනවා ඇති. රජයේ වෙනුවෙන් අද මෙම අවස්ථාව විශේෂයෙන් ඔබ වහන්සේලාගේ වැඩම කිරීම දුරත් සපාරපරාත්වල සිට මේ අමාරු කාල පරිච්ඡේදයේ අගය කරමින්
ඒ වාගේම මෙම පණිවිඩය රටවැසියාට යළිත් ලබා දීමෙන් නායක ස්වාමීන් වහන්සේලා සඳහන් කළ පරිදි අපේ රටේ දොරටුව අපේ නැගෙනහිර පළාතෙත් ඒ දොරටු ආරක්ෂා කර ගැනීම සඳහා අපි කැපවී කටයුතු කරන ක්‍රියාවලිය එලෙසම ඉදිරියටද ගෙන යාමට පුළුවන් වෙන විශ්වාසය අපි ඇති කරගමු. අද දින මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා එක්ුණු රාජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙනු අපේ කැබිනට් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, රාජ්‍ය අමාත්‍යතුමා, කොම්බැකඩුව ජනාධිපතිතුමා, ආණ්ඩුකාරතුමා, ඒ වගේම ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටත්, ඒ වගේම බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජිත මහත්වරුන්ටද අමාත්‍ය ලේකම්තුමාටද මෙම මහනුගු පින්කම වෙනුවෙන් එක්වීම ගැන යළිත් අපගේ කෘතවේදීත්වය පණ කරමින් සැම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.